ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගාලු මෝදුරට පහර දුන් සනත් නිශාන්ත සහ මිලන් ජයතිලක යන පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට දේශබන්දු තෙන්නකෝන්ගෙන් CID ප්‍රශ්න කරයි රටපුරා ඇති වූ කලහකාරී සිද්ධීන් වලට අදාළව 500කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ඉන්ධන අර්බුදය දරුණු අතට පෙට්‍රල් වලට දැඩි සීමා ඩීසල් ප්‍රමාණවත් අත්‍යවශ්‍ය සේවා වලට තෝරාගත් පිරුම්හල් වලින් ඉන්ධන කතානායකට ගෝඨාභය සහ ෆොන්සේකා පැටලෙයි ගෝඨාභය මේ ඔබතුමා නියෝජ්‍ය කතානායක ලෙස පොදුජන පෙරමුණේ අජිත් රාජපක්ෂ තේරීපත් වෙයි. රනිල් රාජපක්ෂලාගේ රූකඩයක් රට පාලනය කරන කළුපාට කුරුල්ලා ගැන රෝහිණී කියයි. හොරෙන් ඇවිත් ඇමතිකම් ඉල්ලූ අය ගැන රනිල් කියයි. හිටපු අගමැති අත්අඩංගුවට ගන්න අශෝක්ගෙන් නව අගමැතිට අභියෝගයක්. මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ ගන්න CID කතානායකවරයාගෙන් අවසරය ඉල්ලයි. අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් මොනකෙන් ගෙඩියද තව ඕන කරන්නේ. යුගයේ බිහි වූ නිර්භීතම පුරුෂයා රනිල් රංගේ කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ගාලු මෝදුර සාමකාමී අරගලයට පහර දීමට අදාළව අද පසුරුවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ සනත් නිශාන්ත සහ මිලන් ජයතිලක යන මන්ත්‍රීවරුන්. මේ අතරේ මෙම පහර දීමට අදාළව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගත්තා. ගාලු මෝදුර ආදරේ අරගලයට අදට දින 39යි. ගාලුමෝදර අරගලයට සහ අර්ලියගහ මන්දිරය අසල පැවති මයිනාගෝගමට පහර දීමේ සිද්ධියට සැකපිට අද පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය පොලිසිය විසින් එමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලකවද අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. මේ අතර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කතානායකවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අවසර ඉල්ලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකු සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු කතානායකතුමාට ලිපියක් යොමු කරනු ලැබුවා. එම ගරු මන්ත්‍රීවරුන් අද දින පාර්ලිමේන්තුවට පැමිණිය හොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දෙන්න කියන දැනුම් දීම එම ඉල්ලීම ගරු කතානායකතුමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබුණා. මේ අතර නාවලපිටිය නගර මැදේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනෙකු නාවලපිටිය පොලිසියට බහර වී තිබෙනවා. අනතුරුව ඔවුන් අත්අඩංගුවටගත් පොලිසිය සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම කොල්ලුපිටිය සහ ගාලුමුදුර ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ අනුව අවුරුදු 55ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සහ 39 හැවිරිදී මොරටුව මහනගර සභාවේ සේවකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා නියෝග කළේ. එමෙන්ම ගාලුමෝදර අරගලයට සහ අර්ලියගහ මන්දිර ඉදිරිපිට මයිනාගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා. මේ අතර අද පස්වරුවේ ගෝඨාගෝ ගමදී කලාකරුවන් එක්ව මාධ්‍ය හමුවක් කැඳවුවා. ලී සහ යකඩ පොළු වලින් සන්නද්ධව කඩා වැදුණු ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මුදාහල මැරයන් විසින් අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගෝඨාගම රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාර මැයි 9 වෙනිදා ප්‍රහාරයට වග කිව යුතු පිරිස් අත්අඩංගුවට ගැනීමට දවස් 5ක්ම තිස්සේ මේ නව අගමැතිවරයා කිසිවක්ම කර නැත. මේ නිින්දිත ප්‍රහාරය සංවිධානය කළ මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ සමාජිකයන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගත යුතුයි. දැන් අද පාර්ලිමේන්තුවේ පවා ඉස්සෙල්ලාම කතා කරපු දේ තමයි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව. පාර්ලිමේන්තුවට යන්නේනකොට ඔවුන්ගේ ආරක්ෂාව ගැන තමයි පළමුවෙන්ම කතා කරේ. පොදු ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිම වචනයක් කිව්වේ නැහැ.
අදුදැසන කාලයේ ගාලු මෝදරාවට පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකමින් විරෝධතාකරුවන් තවමත් ගෝටාගෝ ගමේ සිට සිය විරෝධය පළ කරනවා. අදට අරගලයට දින 39යි. මෙතර අර්ලියගහ මන්දිරයේ අසල ඉදිකල නෝඩීල් ගමේද ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන විරෝධතාකරුවන් සිය විරෝධය දක්වනු ලැබුවා. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම දුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද පළමු වරට රැස් වුණා. එහිදී නව නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කෙරුණා. මේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායක ලෙස තේරීපත් වුණා. ඒ වැඩි ඡන්ද 31කින් අජිත් රාජපක්ෂ ඡන්ද 109ක් ලබාගත් අතර රෝහිණී කවිරත්න ලබාගත්තේ ඡන්ද 78ක් පමණයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු ත්‍රිවරුන් බොහොමයක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ රටේ පවතින තත්ත්වය හමුවේ ඡන්දයක් නොපවත්වන ලෙසයි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් අනතුරුව පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබුණේ මේ ආකාරයෙන්. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අසුන් පැනවීමේදී වෙනසක් සිදු කර තිබුණා. ඒ අනුව මෙතෙක් විපක්ෂයේ අසුන් ගෙන සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුනෙයි අසුන් ගත්තේ. කෙසේ වෙතත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැහැ. පසුකේදා රට තුල සිදු වූ කලහකාරී සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් අද රැස්වූ පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්තුවා. රංජිත් සීමලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂගේ හා සමගි ජනබලවේගෙන් රෝහිණී කවිරත්නගේ නම් යෝජනා වුණේ ඉන් අනතුරුවයි. එහිදී බොහෝ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඡන්දයකට නොයා එකඟතාවයකින් නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කරගන්නා ලෙසයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පොදු එකඟතාවයකට නොපැමිණීමත් සමග නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සිදු කෙරුණා. ඒ අනුව අද පැවති ඡන්ද විමසීමෙන් නියෝජ්‍ය කතානායක ධුරයට තේරීපත් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතායි. ඒ ඡන්ද 109ක් ලබා ගනිමින් අද අපේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු විශාල පිරිසකට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කමක් නැහැ. සමහර අය තාමත් කැලෑවැදිලා හැංගිලා ඉන්නේ. ඒ තරමට මේ සමාජය විකෘති කරලා තියෙන මහජන නියෝජිතයට තියෙන තැන මේ සමාජයේ සමහර කොටස් කණ්ඩායම් විසින් අපිට ඒ තිබිච්ච තැන නැති කරලා තියෙන. ඒ වගේම සමාජයේ අපේ රටේ පොදු මහ ජනතාවට ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඒ හැම දෙයකටම විසඳුම් හොයන්න ඕන අපි 225 දෙනාම තමයි. ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ විධායක ජනාධිපති ධූරයට කාන්තාවක් පත් කරපු රටේ පාර්ලිමේන්තුවේ මුල් පුටුවකට තවමත් කාන්තාවකට පත් වෙන්නට අයිතියක් නැහැයි කියන එක අද මේ ගරු සභාව ලෝකෙට පෙන්වලා දුන්නා. අද පෙන්නවා මේ ආණ්ඩුව කරන්නේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් නෙවෙයි කළුපාට කුරුල්ලෙක් කියලා. ඔබතුමාව අගමැති කරපු ඔබතුමාට සහය දෙනවයි කියපු කණ්ඩායම රාජපක්ෂ අතකොළුවක් බවට පත් වෙලා අද ඔබතුමා රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත් වෙලා තියෙනවා. මම එකක් ප්‍රකාශ කරන්න ඕනේ. මම අද පොලිස්පතිතුමාට කතා කළා. මං කිව්වා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ පැනනගෙන කරුණාකරලා මට කියන්න මොකද්ද තත්ත්වය කියලා. එහෙනම් කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලබා තියෙනවා. ඒ අනුව එතුමා ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කළා ඒ ගැන ඔබතුමාට වාර්තා කරන්න. මං හිතන්නේ හොඳ මේක තමයි. දවස් දෙකකින් දෙකකට නැත්තම් තුනෙන් තුනට ඔබතුමාට ප්‍රගතිය වාර්තා කරන්න. ඉතින් මේ රූකඩේ එක කියන්න කැමතියි ඔබතුමාට. කෑ ගහන්න කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? ඔක්කොමලා කියන්නේ මං තනි පක්ෂයේ ඇමතිවරයා අගමැති කියලා. ඉතින් විපක්ෂයටත් මට සහභාගී වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම වලටත් මං සහභාගී වෙලා නැහැ. මං අර තාමර පාර්ලිමේ පටන්ගෙන දැන් කොයි පැත්තේද ඉන්නේ කියලා දන්නේවත් නැහැ.
ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් චන්ද විමසීමක් පැවැත්වුණා. ඒ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා අදාළ යෝජනාව විවාදයට ගත යුතු බවට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119ක්. ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යෝජනා කළේ ස්ථාවර නියෝග අත්හිටුවන ලෙසයි. එය ස්ථිර කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ලයි. කෙසේ වෙතත් ඊට රජය විරෝධය පළ කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කිරීමත් සමග ඊට ඡන්ද විමසීමක් පැවැත්වුණා. ඒ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා අදාළ යෝජනාව විවාදයට ගත යුතු බවට ලැබූ ඡන්ද සංඛ්‍යාව 68ක්. ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119ක්. ඒ අනුව වැඩි ඡන්ද 51කින් අදාළ යෝජනාව පරාජයට පත් වුණා. ආණ්ඩුව පැත්තෙන් කවහරි ඡන්ද දාන්න පාවිච්චි කරන්න බැරි වුණාද? කරුණාකර නැගිටින්න ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා. ඡන්දේ ප්‍රකාශ කරන මේ යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ මම මේගොල්ලන්ට පෙන්නුවා. එම නිසා කරුණාකර සටහන් කරන්න මේ යෝජනාවට මම විරුද්ධයි කියලා. හරි නියමර සූර්ය මැතිනීට මොකද ප්‍රශ්නේ? This is not working, honorable speaker. කබීර් රෂීම් මැතිතුමා පක්ෂ ඡන්ද විමසන අවස්ථාවේ ගෝඨාභය හා සරත් ෆොන්සේකා යන නම් දෙක කතානායකවරයාට පැටලීම සභාවේ අවධානයට හා හාස්‍යයට ලක් වුණා. ගෝඨාභය ඔබතුමා මට වැරදීමට සමාවෙන්න ඔබතුමාගේ නම සරත් ෆොන්සේකා මැතිතුමා. ඒ සරත් ෆොන්සේකා මහත්තයා එහෙ ඉන්නවා එයාට කියන්න පක්ෂයි. යෝජනාවට පක්ෂව ඡන්ද 68යි විපක්ෂව ඡන්ද 119යි. ඒ අනුව යෝජනාව ප්‍රතික්ෂේපිතයි. පසුගිය කාලය තුළ මේ රටේ ඇතිවෙච්ච සිද්ධීන් දිහා බැලුවහම ජනාධිපතිතුමා එතුමාගේ වගකීම් යෝජනාව අනුව 35 වතාවක් පැහැරලා තියෙනවා කියන එක තමුන්නාතර මතක් කරන්න ඕන. අනිත් එක මේ රටේ ආරක්ෂක ඇමතිතුමාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ගෙවල් ශාරීරික හානි නවත්තන්න බැරි වුණා නම් එවැනි පුද්ගලයෙක් අපිට මොකටද කියලා මම මේ අවස්ථාවේදී අහනවා. අරගලවලට එමත් නැත්නම් මංකොල්ල කෑම් ඔය ගිනි තියන්න ඔය සියල්ලක්ම අමානුෂික ලෙස ඝාතනය කරපු ගහපු සියලු දෙනා අපි හිතනවා අපි දැන් සතුටට පත් වෙන ඇති කියලා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ රට පාලනය කරන්න අවශ්‍ය නම් අපි ඡන්දයකට අපි කිසිම ගැටලුවක් නැහැ. අපි අධිකරණයට ගරු කරනවා. නමුත් අධිකරණයේ හැසිරීම පිළිබඳවත් අපිට විශාල කලකිරීමක් තියෙනවා. කලාකරුවෝ ද පෙන්වන්නේ ආදරේ අරගලය කියලා. මම ඔය කලාව වෙනුවෙන් පෙනී හිටින මේ වෙනුවෙන් පෙනී හිටින කලාකරුවන්ට කියනවා අපේ ගෙවල් වලට ඇවිල්ලා බලන්න ආදරේ අරගලය කොහොමද කරලා තියෙන්නේ කියලා. අලුත් අගමැතිවරට අපි අභියෝග කරනවා. පුළුවන් නම් හිටපු අගමැතිවර අත්තනකට ගන්න. හිටපු කැබිනට් ඇමතිවරට අත්තනකට ගන්න. ඔවුන්ගේ තියෙනවා වර්තමාන වීඩියෝ පට තියෙනවා ඔවුන් ප්‍රකෝප කරපු විදිය. ඉතින් මේක කරලා පෙන්වන්න Taman මේ සියල් දෙනාටම මේ විදියට එක විදියට සලකනවා කියලා. මේ සිද්ධිදාමේ සංවිධානාත්මක වුණා කියන එකට ඕනතරම් සාධක තියෙනවා. අප්‍රේල් 3 4 5 කියන දවස් කීපය ඇතුලේ අපේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ප්‍රහාර එල්ලුණා පමණක් නෙවෙයි සංවිධානාත්මකව හැම මන්ත්‍රීවරගෙම ගෙදර වට කරන්න කියන විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් එදා දවසේ කටයුත්ත කරා. මේ භීෂණය ආරම්භ වුණේ අර්ලිය හමන්දිරේ. මේකට බීජ වැපුරුවේ අර්ලිය හමන්දිරේ. තමුන්නාසලාගේ වර්තමාන නායකතුමා ඒක කරලා ඉවරලා ඒ වපුරපු බීජවල පල නෙලා ගන්න සිද්ධ වුණේ තමුන්නාසලාට. මම දැක්ක පුත්තලම් බූරුවෙකුත් යන යකඩ පොල්ලක් අරගෙන ඒ මදිවට ඒ බූරුවාගේ පස්සේ පිටේ නැගලා යනවා බටහිර පළාත බාල නියෝජ්‍ය පොලිස්පති. මැරයෝ පහර දෙන අහිංසක ජනතාවට පොලිස්පති හොදට මැරයොත් එක්ක එකතු වෙලා යනවා කඩේ දාගෙන. තමුන්නාසලා දකින්න නැති මාධ්‍යයෙන් මේ ඉස්සරහා පේලිය හිටපු එක මන්ත්‍රී කෙනෙක් කිව්වා කපුටෙක් මරලා තත් අට්ටක් කෙල්ලුවා නම් ඉතුරු කපුටු ටික එලව ගන්න පුළුවන් කිව්වා. දැන් අපිට ගෙදර ඉන්නත් නැහැ මගේ ගෙදර ඉස්සරහින් උත්තරකොට කපුටු කාක් ගහගෙන යනවා බයිසිකල් වල එහෙම. දැන් අපටත් යන්න බෑ පාරේ අපේ ඉස්සරහින් පොලිස් ජීප් එක යනවා දැක්කම කපුටු කාක් ගහනවා හොන්නල. මේ රටේ කපුටා රජ කරෙත් තමුන්නාසලා කියන එක මතක් කරන් දෙපා. සමහරු තාම දූපත් වලත් හැංගිලා ඉන්නවා. සමහරු තාම මූදේ හැංගිලා ඉන්නවා. ඉස්සර ත්‍රස්තවාදී නවත්තලා තිබුණ දූපත් වල ගිහිලා දැන් ඉන්නවා තමුන්නාසලාගේ නායකයෝ හැංගිලා. මම අරගලේ ඉන්න දරුවන්ට ආශිර්වාද කරනවා. මේ හතරවෙනි වතාවට මම පාර්ලිමේන්තුවේ මේ ආශිර්වාදය ලබා දෙන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අරගලේ වැටෙන්න දෙන්න එපා. ඒ අරගලේ කවදා හරි මේ රට විමුක්තිය කර අරගෙන යනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. Television Televakia.
පාර්ලිමේන්තුව ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු දේවල් වලින් ඒ අයම කිව්වනේ අද ජනතාව මොනතරම් ආදරේද කියලා නේද? කොහොම වුණත් නියෝජ්‍ය කතානායක ඡන්දේ මහේලින් කතා කරන්න දෙයක් නැහැ. දැන් ඔය කීවෙනි වතාවටද ඔය වගේ දෙන්න යෝජනා කරලා ඡන්ද තිබ්බේ? අපිට ඊට වඩා දහසක් ප්‍රශ්න තියෙනවා අපේ ජීවිතම අද පොලිම්බල. වැදගත්ම දේ ජනාධිපති නන්දසේනට අප්‍රසාදයේ වෙනුවට පාර්ලිමේන්තුවේ ප්‍රසාදයේ පළ වුණා. ජනාධිපතිට අප්‍රසාදයේ පළ වුණා නම් ඒක හරියට අර පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ වෙනවනේ නේද? මොකද අගමැති රනිල් ඊයේ ජාතිය අමතලා කිව්වේ මම අගමැතිකම ඉල්ලුවේ නැහැ කියලයි. නමුත් මට ජනාධිපති නන්දසේන ඒක බාර ගන්න කිව්ව නිසායි මම බාරගත්තේ කියලා. එහෙම එකේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපති නන්දසේනට අප්‍රසාදයේ පළ වුණා නම් අගමැති රනිල්වත් ලත් තැනම ලොප් වෙනවනේ. ඒ නිසා ජනාධිපති නන්දසේනව කට්ටියම එකතු වෙලා බේරගත්තා කියන එක අමතක කරන්න හොඳ නැහැ. කොහොම නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය අද නියෝජනය කරන්නේ එදා මේ අයට දිනලා පාර්ලිමේන්තුවට එන්න ඡන්දෙ දීපු ජනතා මතයද කියලා උරගා බලන්න වෙලාවක් එනවා. ඒ ඊළඟ මැතිවරණයේදී. වැදගත්ම දේ සමහරුන් අද කියනවා එයාලා ඉන්නේ ඇඳිවත පිටින් කියලා. අපට නම් බැලු බැල්මට පෙනුනේ ඇඳිවතත් නැහැ කියලා තමයි. දැන් අපි බලමු මේ ඇඳිවත ගලවන තැනට මේ හොරු නිර්වත් කළ ගෝල් ෆේස් අර්ගලය කුමක්ද කියලා. ඉතාම අතලොස්සක් බලාගෙන ඉන්නවා ගෝල් ෆේස් අර්ගලය දිය වෙලා යනකන්. සමහරුන් දැන් කියන්න පටන් අරගෙන අගමැති රනිල් සියලු පහසුකම් දීලා අර්ගලය දිය කරලා දානවා ෂුවර් කියලා. තව කීප දෙනෙකු කියනවා අර්ගලයේ ඉන්න අය සජිත් ගාව ගිහින් සර් කියලා කතා කරනවා කියලා. තවත් සමහරුන් කියනවා ගෝටා ගෝ ගමට පෙරටු ගාමින් සහ JVP රිංගලා දැන් ඒක පක්ෂවල අතකොළු වෙලා කියලා. තවත් සමහරුන්ට මේ කොල්ලු කෙල්ලන්ට මොනවා හෝ කන්න ලැබෙන එකත් ප්‍රශ්නයක්. ඩයස්පෝරාව හරි NGO එකක් හරි තමයි මේ පිටපස්සේ ඉන්නේ කියලා කියනවා. තවත් සමහරුන් කියනවා දැන් අර්ගලය අයිති කරගන්න තරුණ අය අතර සටනක්ලු. වයසක උන්දලා මෙහෙම බලය ගන්න මරා ගන්නකොට තරුණ උන් අතරත් ගැටුම් තියෙන්න පුළුවන් තමයි. තවත් සමහරුන් කියනවා අරාබි වසන්තයේ ගේන්න හදපු නිසාලු පර්සි මහේන්ද්‍රට එයාගේ කට්ටිය දාලා මේ ගෝල් ෆේස් කොල්ලු කෙල්ලන්ට ගහන්න වුණේ. මේ එක එක ජාතිය කතා ඇතුලේ ඉන්නෙම දේශපාලන වහල්ලු. මේ තරුණ අර්ගලය නිබැරදිව කියවන්න බැරි වුණොත් අපේ සමාජයටම අඬන්න වේවි. ඒ නිසා මේ තරුණ අර්ගලය නිවැරදිව කියවිය යුතුයි. අපේ රටේ තරුණයන්ට හීන තියෙනවා. කකුල් දෙක වතුර බේසම්වල දාගෙන පාඩම් කරන කොල්ලු කෙල්ලන්ගෙන් 95%කටත් වැඩියෙන් ජීවිතේම දුකක්. අම්මා හෝ තාත්තා දහ දුක් විඳලා තමයි යාන්තමට තුන් වේලක් කන්න දුන්නේ කන්න දෙන්නේ. විශ්වවිද්‍යාලයට ගිහින් මහපොළ රුපියල් 5000 අරගෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. සමහර ළමයි ඉන්නවා දවසම ප්ලේන්ටියයි වඩේ එකයි කාලා පාඩම් කරන. උපාධිය අරගෙන තව අවුරුදු 2-3ක් යනකම් රුපියල් 25000ක විතර පඩියකට වැඩ කරන්න කී දෙනෙකුට සිද්ධ වෙනවද? මේ කිසිත් නැතුව ජීවිතයටම අතප්පයක් හොලවලා රැකියාවක් කරන්නේ නැතුව සැපට ජීවත් වෙන තරුණ පිරිසක් ඉන්නවා. ඒ බොහෝ අයගේ දෙමව්පියන් දේශපාලනඥයින් නැත්නම් දේශපාලනඥයින් එක්ක බැඳුණු ඈඳුණු ව්‍යාපාරිකින් කොන්ත්‍රාත්කරුවන්. ඇත්තටම අවංකව ව්‍යාපාර කරගෙන දරුවන්ව බලා ගන්න අයත් ඉන්නවා. නැත්තේ නෑ නෙමෙයි. නමුත් 90%කටත් වැඩියෙන් ඉන්නේ පරපෝෂිතයින්. මේ සූරාකන සමාජ ක්‍රමය නිසායි 1971 සහ 88-89 කැරලි ඇති වුණේ. එදා ආයුධගත් ඒ කැරලි නිසා අපේ රටට තරුණ උගත් පරපුරක් අහිමි වුණා. දැන් ඒ මිනි වලෙන් ගොඩ දාන්න නෙමෙයි මේ සූදානම. ඇත්තටම 1971 සිට අදට අවුරුදු 50%කට වැඩියෙන් ගෙවිලා ගෙහින් පොඩි කාලයක් නෙවෙයි දශක 5ක් විතර. ආයුධ සන්නද්ධ අරගල දෙකකට හේතු සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සාධක කිසිවක් මේ වනතෙක් වෙනස් වී නැහැ. උත්තරය නැහැම තමයි. එහෙත් තරුණ පරපුර අද වෙනස් වෙමින් තිබෙනවා. ඔවුන් අද වෙනසක් සොයමින් සිටිනවා. උපාධියට රැකියාවක් නැහැ. ලැබුණත් ඒ වැටුප ප්‍රමාණවත් නැහැ. විරැකියාව දවස ගානේ උඩු දුවනවා. ජීවන වියදම සදාකාලයටම ඉහළ යමින් තිබෙනවා. සංවර්ධනය කියන අකුරු හතට මුවා වෙලා දශක ගණනාවක සිට රට හොරා කෑමට සූරා කෑමට දූෂණයට ලක් වෙලා. ලෝකේ හතර අතින් ණය ගන්න අතර ඒ ණයවලින් කොටසක් සූරා කෑමට සොරා කෑමට ලක්ව තිබෙනවා. ඉතිරි මුදල බොහෝ විට යොදවලා තියෙන්නේ ප්‍රතිලාභ නැති සංවර්ධන ව්‍යාපෘතිවල. අදට ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 50ක්. දැන් අපට ද්‍රවශීල ඒ කියන්නේ භාවිත කරන්න පුළුවන් ඩොලර් නැතිම ගාණයි.
ඉතිරි වී ඇත්තේ අපේ නිශ්චල දීපලයි. මේ තමයි 1948 නිදහසින් පසු වසර 74කට පසු අපට ලැබුණු රට. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් හෝ ඒ අයගේම සන්ධාන අතට ගිහින් තියෙනවා මාරුවෙන් මාරුවට යමින් තිබෙනවා. ඒ අතරින් මේ පාර්ලිමේන්තුවේ දශක 4කට 5කට වැඩියෙන් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකින් දෙදෙනෙකු ඉන්නවා. එක් අයෙකු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ, අනිත් කෙනා ඉල්ලාසු අගමැති පර්සි මහේන්ද්‍ර. මේ කාටවත් මේ පාර්ලිමේන්තුව තුළ තර්ක විතර්ක කරලා අලුත් නිර්මාණශීලී අදහස් ගෙනත් මේ රට හදන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ කිසිම උමනාවක් තිබෙත් නැහැ, අදත් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. හදනවා නම් ඕන තරම් කල් තිබුණා. ඒත් මේ කාටවත් බැරි වුණ බව දේශපාලන වහල්භාවයෙන් තොරව දැන්වත් පිළිගන්න මහජනතාව ලෙස අපට නිවැරදිව හිතන්න බැරි තාක් අපේ කතිරය හරියට ගහන්න බැරි වෙනවා. දැන් ඇත්තටම අප මුලින් කිව්වා වගේම ආයුධ සන්නද්ධ තරුණ අරගල දෙකකට හේතුව සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික සාධක තවමත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් කිසිසේත්ම මේ රට මේ පොළව ආයේ තරුණ ලේ ඉල්ලන්නේ නැහැ. ඒ තරමටම අපේ මේ පොළව වැසි ජලයටත් වැඩියෙන් පෙඟිලා තියෙන්නේ තරුණ රුධිරයෙන්. එවන් පසුබිමකයි අප්‍රේල් 9 වෙනිදා ගෝටාගෝගම ඉදි වුණේ. ඒ ගෝටාගෝගම තරුණ අරගලය මේ රටේ දේශපාලනයේ හැරුම් ලක්ෂයක් වේවි කියලා කවුරුත් හිතුවේ නැහැ. සටන් පාට, ගීත, නැටුම්, පුස්තකාල ආදියෙන් පිරුණු මේ අරගලය තමයි අපේ දේශපාලනඥින්ගේ මාන්නය බිඳලා දැම්මේ. දේශපාලන නිර්වත් බව හෙළි කළේ මේ ගෝටාගෝ ගමයි. මේ තරුණ අරගලය නිසා තමයි ජනාධිපති නන්ද සේනට පළමු වතාවට රටේ ජනතාව හමුවේ තමාගේ ෆේල් තීන්දු තීරණ වැරදි කියලා පිළිගන්න වුණේ. ඒක මේ අරගලයේ ලැබූ ජයග්‍රහණයක්. රටක් වෙනුවෙන් ගන්න තීන්දු තීරණ වරදින්න බෑ. අප එදත් නන්දසේන ජනාධිපතිට කිව්වා, අදත් කියනවා, හෙටත් එහෙමම කියන්න වෙනවා. ඔබේ රසායනික පොහොර තීන්දුව, IMF යන්න පමාවීම, ඩොලරේ ෆ්‍රීස් කිරීම, සීනි බදු සහ වෙනත් බදු සහන අපේ රටට මහ විශාල ධනස්කන්ධයක් අහිමි කරලා මේ රට අගාධයකට ඇදලා දැම්මා. කෙසේ නමුත් ජනාධිපති නන්දසේනට ජාතිය අමතලා වැරදුනා කියලා පිළිගන්නවත් උනේ මේ ගෝල් ෆේස් අරගලය නිසා බව පිළිගත යුතුයි. ඒ වගේමයි පර්සි මහේන්ද්‍ර අගමැතිට ගෙදර යන්න වීම, කැබිනට්ටුවට ඉල්ලා අස්වන්න සිදුවීම. මේ නිහඬ නිසල ආදරේ අරගලය මොනතරම් දැනුණද කිව්වොත් මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි චණ්ඩි දාලා ගහලා එලවලා විනාශ කරන්නයි හිතුවේ. නමුත් අරගලේ එහෙමමයි ඔහුට යන්න වුණා. කනගාටුවට කරුණ, තමන්ගේ දුවල පුතාලගේ වගේ තරුණ තරුණීන්ට, තමන්ගේ අයියා මල්ලි අක්ක නංගි වගේ තරුණ තරුණීන්ට යකඩ පොළු අරන් ගහන්න පුළුවන් ම්ලේච්චීන් මේ බිමේ ඉපදුනේ කොහොමද කියන එකයි. ඇත්තටම මේ දේශපාලන වහලුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළේ නැත්නම් ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා හෝ ගොස් මේ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා අප මේ රටේ නීතිඥ ප්‍රජාවට යෝජනා කරනවා. ඔබයි මේ අරගලයේ රැක්ක කළු කෝට් පවුර. ඒ වගේමයි මේ තරුණ අරගලයේ අනිත් වැදගත්ම ප්‍රතිඵලය වත්මන් අගමැතිටත් ඊයේ ජාතිය අමතලා ඇත්ත කියන්න සිදුවීම. මීට පෙර දේශපාලනඥින් ජාතිය අමතලා රටේ ආර්ථික අපහසුතා ගැන මෙහෙම ඇත්ත කියලා නැහැ. මතකද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මොන තරම් බොරු කිව්වද නේද? අවුරුද්දට සහන පැකේජකුත් දෙනවා කියලා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වා. බැසිලුත් නැහැ, පැකේජ කොහොම වුණත් හාල් ගන්න උනේ 280ට. දේශපාලනඥයින්ට අද අඩුම ගානේ ඇත්තෙන් භාගයක්වත් ජනතාවට කියන්න සිදුවෙලා තියෙනවා. මේ බොහොමයක් බිඳවැටීම් වලට හේතු වලට තමනුත් වග කියන්න ඕනේ කියලා කියන්නේ නැතිව හෝ ඇත්ත පිළිගන්න මේ අයට අද සිද්ධ වෙලා තියෙනවා. මේ තරුණ අරගලේ ජයග්‍රහණයක්. මේ නිසා මේ තරුණ අරගලයේ ගෙදර ඉඳගෙන සාලේට වෙලා බලාගෙන ඉඳලා එක එක පාට කණ්ණාඩි දාගෙන එදිහා බලාගෙන ඉඳලා මේ අරගලයේ සමච්චලයට ලක් කරන්න එපා. මේ අරගලයේ ආරම්භ වුණේ හෙට උපදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා අමතක කරනවා නම් එපා පේන් ඔබට ගැලවෙන්න බැරි වේවි. මේ යකඩ පොළු අරගෙන ගැහුවේ තමන්ගේම දුවට පුතාට සහෝදරයාට සහෝදරියට කියලා අමතක කරන්න එපා. දැන් ඇත්තටම අගමැති රනිල් කරගැහුවේ රටේ
අර්බුදයට විතරක්ම නෙවෙයි. ඔබ කරගැහුවේ රාජපක්ෂලට එල්ල වෙමින් තිබූ දැවැන්ත විරෝධයටයි. අද රාජපක්ෂලා හිටියානම් මොනවා වේවිද කියලා හිතාගන්නත් බැහැ. නමුත් බැලූ බැල්මට මේ ආර්ථික සමාජයේ ගැටලුව නිර්මාණය කළ දේශපාලනඥයින් දැන් සුරක්ෂිතයි. දැන් අගමැති රනිල් කිව්ව ලෙසත් අප නිරන්තරයෙන්ම මතක් කළ ලෙසත් මේ අර්බුදයේ අවසන් බිල්ල ඔබයි මමයි. කෑම හිඟ වෙලා ඉන්ධන නැතිව, බෙහෙත් නැතිව, ගෑස් නැතිව, විදුලිය නැතුව තව කොපමණ කලක් මේ අර්බුදයේ ගිලෙන්නට වේවිද කියලා හිතාගන්නත් අමාරුයි. කොහොම වුණත් අර ජනප්‍රිය ගීතයක් තියෙනවා, අපට කන්න දෙනවා නම්, අපට බොන්න දෙනවා නම් තව මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා. නමුත් අප විශ්වාස කරනවා මේ තරුණ අර්ගලකරුවන්ව එතනට ගෙනියන්නට බැරි වේවි කියලා. අලුතින් හිතන, අලුතින් දකින, අලුත් සමාජයකට මේ සටන ඉදිරියටම ගෙන යා යුතු තිබෙන බවයි අපේ විශ්වාසය. ඉන්ධනවල ප්‍රවිතිය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා පිළිබඳව කනිජ තෙල් නීතිගත සංස්ථාව අද පැහැදිලි කිරීමක් සිදු කළා. එහිදී රසායනාගාර කළමනාකාර නලින් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ සිය ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමිතියෙන් යුත් බවට වගකීමෙන් කිව හැකි බවයි. මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් දිවයිනේ හඳුනාගත් පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට අද සිට තීරණය කර තිබෙනවා. අපේ රට තුල මෙවැනි විටත් පවතින්නේ දැඩි ඉන්ධන අර්බුදයක්. බැලු බැලු හැමතැනම කිලෝමීටර් ගණන් දිගු ඉන්ධන පොලිම්. බලශක්ති ඇමති නම් කියන්නේ ඉන්ධන පොලිම් හැකි ඉක්මනින් අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. නමුත් රට තුල පවතින පෙට්‍රල් සහ ඩීසල් සංචිත ප්‍රමාණවත් නැති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් දිවයිනේ හඳුනාගත් පිරවුම්හල් වලින් අද සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ මැදිහත්වීමෙන්. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිස්ත්‍රික් ලේකම්වරයා බාහිරයට ගැනීමටයි තීරණය කර ඇත්තේ. දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කරන ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සෞඛ්‍ය සහ කෘෂිකර්ම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම එම ඉන්ධන පිරවුම්හල් වලින් සිදු කරනු ඇත. මේ වෙනකොට ලංකා කන්තිල් නීතිගත සංස්ථා සතුව ඉදිරි දිනවලට අවශ්‍ය ඩීසල් තොග ප්‍රමාණාත්මකව තියෙනවා. අපිට 18 වෙනිදාත් නැවක් එන්න තියෙනවා. කිසිදු අවහිරතාවයකින් නොමැතිව මහජනතාව වෙත අඛණ්ඩව ලබා දීමේ හැකියාව තියෙනවා. අපි පිළිගන්නවා පෙට්‍රල් ඇවිල්ලා ලබා දීමේදී දැඩි සීමාකාරී ස්වභාවයක් තියෙනවා. ඒ දැඩි සීමාකාරී ස්වභාවය අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක හෝ තුන ඇතුළත ආසන්න වශයෙන් අවසන් වෙයි කියලා. ඒ අවසන් වුණාට පස්සේ අපිට නැවතත් ජනතාව වෙත පෙට්‍රල් ඉන්ධනයද අඛණ්ඩව ප්‍රමාණාත්මකව ලබා දීමේ හැකියාවක් පවතිනවා. මේ සීමාකාරී තත්ත්වය තුළ වුණත් යම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා හඳුනාගත් ප්‍රදේශ සඳහා අපි අඛණ්ඩ පෙට්‍රල් ඉන්ධනය 92 ඔක්ටේන් ලබා දීමට කටයුතු කරනවා. මේ යුගයේ බිහි වූ නිර්භීතම පුරුෂයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත වරංගේ බණ්ඩාර පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේනකොට අපි සොයාගත්තා ඩොලර් හිගේ නිසා ඒ වගේම ආණ්ඩුව මුදල් නොගෙවීම, ඒ තත්ත්වය උඩ ඖෂධ හිගේ ඇතිවලා තියෙන තත්ත්වය, අනිත් පැත්තෙන් ආහාර හිගේ ඇතිවලා තියෙන තත්ත්වය, මේ රටේ වෙළඳ ව්‍යාපාරිකෝ පිටකොටුවේ ඉන්න තොග වෙළඳ මහතුරු තමයි වසරක් තිස්සේ මේ රටේ ජනතාවට කැමට එක දීලා තියෙන්නේ කියන එක බොහොම පැහැදිලි. වසරකට වැඩි කාලයක් මේ වෙළඳ මහතුන්ට ආණ්ඩුව විසින් මුදල් ගෙවලන්නේ නැහැ. මෙන්න මේ වගේ පසුබිමක් තියෙනවා. ඒ වගේම ඉන්ධන තත්ත්වය, ඉන්ධන එදා වේල පරිමාණය, එහෙම නැත්නම් වඳුරෝ ගෙවල් හදනවා වගේ වැස්ස වේලාවට ගයක් ගැන හිතනවා. එතනින් එහාට ගෙවල් හැදිල්ලක් නැහැ. වැස්ස පායපුවාම ගෙවල් හැදිලා නැහැ. ඒ වගේ තමයි මේ නිල්ධාරීන් කටයුතු කරලා තියෙන්නේ. කල් වේලා ඇතුව පෙර සූදානමක් ඇතුව වැඩ කටයුතු කරලා නැහැ. මේ හින්දා ඉන්ධන හිගයත් ගෑස් හිගයත් තදබල ලෙසට බලපානවා. බරපතල රුපියල් හිගේකොත් මේ රට තුළ පවතිනවා. අන්න එවැනි පසුබිමක් උඩ තමයි ඩොලරුත් නැති රුපියලුත් නැති මහා භාණ්ඩාගාරිකුත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව බාරගත්තේ. කරගන්න කෙනෙක් නැතු ඉන්න වෙලාවේ ජනාධිපතිතුමා කරපු ඉල්ලීම අනුව තමයි මේ රටේ වගකීම රනිල් වික්‍රමසිංහ මහත්මයා බාරගත්තේ. මේ යුගයේ ඉන්න නිර්භීතම ඒකම වගකීම බාරගන්නම පුරුෂයා රනිල් වික්‍රමසිංහයන් කියන එක තවත් වචන වලින් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මනුදම් මෙහෙවර. ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලිංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. මෙතනවල රටේ පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. පීඩාවටපත් අපේම ජනතාව වෙනුවෙන්
වෙනුවෙන් ඩයලොග් මනුදම් මෙහෙවර සහන වැඩසටහන දිවයින පුරා මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් කොලියපිටිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාට මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් ආයතනය, CBL ආයතනය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. ආයතන සහ සරෝජ ආයතනයක වැඩසටහන ගොඩක් අගය කරනවා. අපට උදව් කරන මේ ආයතනයේ දායකයින් හැමෝටම පින් සිද්ධ වෙන්න ඕන, පිනක් ලැබෙන්න ඕන, වැඩි වැඩි ලැබෙන්න ඕන. ඇත්තටම අපි වගේ මේ ගම්බදව පිහිටපත් වෙලා ඉන්න අපේ ඉපත් ජනතාව වෙනුවෙන් කරන ප්‍රජා සත්කාරය ඇත්තටම අපිට බෙහෙම ගොඩාක් වටිනවා. ඩයලොග් ආයතනයෙන් ඇවිල්ලා කරන සත්කාරය ඉතාම උතුම් සත්කාරයක්. ගොඩාක් පින් ඩයලොග් ආයතනයේ සහ සියලු ආයතන වලද සියලු දෙනාටම ගොඩාක් පින් අපිට මේ කරන සත්කාරය. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.